ඉතින් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා අලිපාර YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම. දැන් ඔබ දන්නවා කකුලට මන්දක් වැටලා ඉන්න අලි පැටියෙක් ඉන්නවා කියලා. මගේ කලින් රූප පෙළේ ඒ ගැන පුංචි සටහනක් තිබුණා. ඒ අලි පැටිය හොයන වැඩේ නතර කරේ නෑ. ඊයේ දවසෙත් ඒ අලි පැටිය හොයන්න ගියා මේ විදියට. ඊට කලින් දවසේ අලි පැටිය හොයන්න ගිය රූප පෙළ ඊයේ දවසේ ඔබට දකින්න පුළුවන් වුණා. ඊයේ දවසේ තවස් කාලේ අලි පැටියා හොයන්න ගියපු හැටි තමයි අද දවසේ මේ අරගෙන ඉන්නේ. කලින් දවසේ අලි රංචුව හිටපු තැනට සවස දෙක විතර වෙනකොට ගියා. ඒ යනකොටත් මෙන්න මේ අලි ටික ඒ වැවෙන් පල්ලැහැ තියෙන විල් යායට බැහැලා. මෙතනත් ඉන්නව පුංචි අලි පැටව් කීප දෙනෙක්. නමුත් මේකලු දැන් ඉන්නේ තද හිරු රැස් නිසා ගස් හෙවන්න අල්ලගෙන. ඒ නිසා කැමරාවේ එළිය ටිකක් වැඩි කරන්නත් වුණා මේ අලි පැටියා නිරීක්ෂණය කරන්න පහසු වෙන්න. මෙතන ඉන්න මේ චූටි අලි පැටියා ඒ මේ සෙල්ලමට තුවනවා. මේ අලි පැටියා වෙන්නේ නැති කලින් දවසේ අර මඩේ පෙරලි පෙරලි සෙල්ලම් කළේ. එයාට කිසිම ආබාධයක් නැහැ. නිරෝගී. ටිකක් වෙලා එතෙන්න වෙලා ඉඳලා එතනින් ඉවත් වෙලා වැවෙන් එහා පැත්තේ කිලෝමීටර් එකහමාරකට විතර දුරින් අලි කෑ ගහන සද්දයක් ඇහිච්ච තැනකට අපි පිටත් වුණා. එතැන්ට යනකොටත් එතැන පුංචි පිටියකට අලි 15ක් විතර බැහැලා ඉන්නව දැක්කා. මෙතන විතරක් නෙමෙයි මේ වටේටම අලි. මෙතෙන්ට යනකොටම හිටපු මේ ඇත් පෙටිය දැක්කට පස්සේ හිතට පුංචි සහනයක් දැනුණා. මොකද මේ පුංචි ඇත් පෙටිය අපිට හොඳට හුරු පුරුදුයි. මේ ඇත් පැටියා ඉන්න රංචුවේ තමයි කලින් මන්ද වැටිලා හිටිය පුංචි අලි පැටියා හිටියේ. ඒ නිසා පුංචි සතුටක් දැනුණා මෙතන හොයාගන්න පුළුවන් වෙයි අපිට අලි පැටියා කියලා. නමුත් ඉස්තරෝම දැකලා දින 15කටත් වැඩිය ගත වෙලා මේ වෙනකොට. පේනව නේද? මේ අලි රංචුවට පිටිපස්සෙන් තවත් අලි රංචුවක් ඉන්නවා. පුංචි පැටව එහෙමේ දුවනවා. අර ගස්සස්යෙන් පේනවා. ඒ වුණාට එතෙන්න නම් යන්න පුළුවන්කමක් නැහැ. මොකද වටේටම අලි ඉන්නවා. මෙතන ඉන්න ප්‍රමාණයට වඩා වැඩි අලි ප්‍රමාණයක් ඉන්නේ එතන වගේ තමයි පේන්නේ. එතන තියෙන්නේ හොඳ පිට්ටනියක්. එතන තියෙන තෘණ වර්ග ඕන් ආහාරයට ගන්නවා. මෙන්න මේ රූප රාම පෙළ සති 3කට වගේ කලින්. ඒ කියන්නේ දින 15කට වඩා වැඩි. මෙන්න මේ අම්මා ළඟට ආව චූටි අලි පැටියාගේ කකුලට තමයි මන්ද වැටලා තිබුණේ. මේ ඉන්නේ එදා හිටිය අලි රංචුව. එදා ගත්ත රූප පෙළක් මේ. දැක්ක නේද? මේ ඇත් පැටියා එදා දවසෙත් හිටියා. එදා මේ පුංචි ඇත් පැටියත් එක්ක හිටපු අනෙක් පුංචි අලි දෙන්නත් මෙතන ඉන්නවා. ඒ නිසා අපි හිතනවා මන්ද වැටලා තියෙන අලි පැටියත් මේ කොතන හරි ඇති කියලා. මේ ඇත් පැටියට කිට්ටුවෙන් ඉන්න අලි පැටිය ගැන ටිකක් වැඩි අවධානයක් දීලා බැලුවොත් පේනවා වලිගෙන් එහා පැත්තේ කකුලට ගහ ගන්නවා මැස් වේලවන්න වගේ. ඒ අතරේ ඒ කකුල ඉඳලා හිටලා උස්සනවා. මෙතන පැහැදිලිව කකුල නිරීක්ෂණය නොවුනත් මේ ඉන්නේ මන්ද වැටිලා ඉන්න අලි පැටියා බව නම් හොඳටම පැහැදිලි. අනෙක් අලි පැටවුන්ගේ මේ වගේ හැසිරීම් දක්නට ලැබුණේ නැහැ. ඔවුන් එහෙම දුවමින් සෙල්ලම් කළා. නමුත් මේ පුංචි අලි පැටියා රංචුවෙන් ඈතට යන්නේ නැහැ. රංචුව මැන්දටම වෙලා තමයි නිතරම ඉන්නේ. එයා පැත්තේ ඉන්න අලි රංචුව දිහා දැන් බලන්න උවමනාවක් නැහැ. බලන්න ඕමනාවක් තිබුණත් බලන්න හැකියාවක් නැහැ. මොකද එතන ලොකු අවධානමක් අරගෙන ලං වෙන්න ඕනි තැනක්. අම්මගේ වෙන්නේ නැති බඩ යටින් රිංගනවා එහා පැත්තේ. නමුත් හරි අමාරුවෙන් එළියට ආවේ. කකුල නවල දිගාරින්න ටිකක් අමාරුයි වගේ. මෙන්න මෙයාගේ ආරක්ෂාවට ඉන්න පුංචි අලි පැටව දෙන්නත් ළඟට ආවා. මෙතන හොඳට කන්න දේවල් තියෙනවා වගේ. පේනව නේද පුංචි පුංචි තෘණ වර්ග ගලවගෙන ආහාරයට ගන්න හැටි.
මෙතන මේ කැමරා කාචයට පේන අලි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ කිට්ටුව ඉන්නවා. ඔවුන් එක තැනක නෑ, වටේට තැන් තැන්වල ඔවුන්ට ආහාර ගන්න පුළුවන් තැන්වල තමයි නැවතිලා ආහාර ගනිමින් ඉන්නේ. මේ වගේ පුංචි පැටියෙකුට ප්‍රතිකාර කරන එක ටිකක් අසීරුයි. මොකද මේ රංචුවේ ඉන්න අනිත් වැඩිහිටි ගෑනු සතුන් මේ පුංචි පැටියට ලොකු ආරක්ෂාවක් දෙනවා. ඔවුන් ගොඩක් පරිස්සමෙන් මේ වගේ පැටව බලාගන්නේ. මේ අලි රංචුවට එහා පැත්තේ ඉන්න අලි රංචුවෙත් චූටි චූටි පැටව ගොඩක් ඉන්නවා. පේනව නේද? එක චූටි පැටිය බිම පෙරලිලා තින්නවා. මේ රූපරාම පෙළ ගන්න වෙලාවේ මේ පාදයට මන්ද වැටිලා ඉන්න අලි පැටියා කවුද කියලා හරියටම අඳුර ගන්න පුළුවන් උනේ නැහැ. රූපරාම පෙළ අරගෙන ඇවිල්ලා පරිගණකයකට දාලා පරීක්ෂා කරලා බලනකොට තමයි මේ චූටි පැටියා මෙතන ඉන්නවා හරියටම බලා ගන්න පුළුවන් උනේ. පේනවනේ, යනකොට යන්නේ ලොකු අයට යටින්, එලි මහනෙන් යන්නේ නැහැ. ඒ නිසා හරි අමාරුයි මේ වගේ පුංචි පැටව නිරීක්ෂණය කරන්න. ඒ අලි රංචුව ටිකක් ඈත් වුණා එතනින්. නමුත් අපිට පිටිපස්සෙන් යන්න හැකියාවක් නැහැ. රංචුවේ කීප දිනෙක මෙන්න මේ විදියට නැවතිලා තවත් ආහාර ගන්න නිසා. දින කීපයක් ගත වුණාට පස්සේ හරි අලි පැටියා හොයාගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ඔහුගේ ජීවිතේ බේරන්න පුළුවන්කම ලැබෙනවා. අලි බලලා අපි මොනවද කරන්න කියලා අහන අයට මෙන්න මේ රූපරාම් පෙළ බලලා ඉගෙන ගන්න පුළුවන්. අපි අලි බලන්නේ නිකන් ආසාවට නෙවෙයි, අපි අලි බලන්නේ ඒ අලි වෙනුවෙන් යම කරන්න පුළුවන් නිසා කියලා. මෙහෙම ගිහිල්ලා අලි බැලුවේ නැත්නම් කොහොමද මේ වගේ ආබාධ තියෙනවා අපි ලෝකයට පෙන්වන්නේ, ඔවුන්ට ප්‍රතිකාර කරන්නේ? ඉතින් අදට ගිහිල්ලා එන්න අය දවසක තවත් රූප වෙලක් අරගෙන මේ පුංචි අලි පැටියට ප්‍රතිකාර කරන හැටි ළඟදීම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා.